අයිබෝවන් ක්‍රිකට් බෝ වෙන තවත් දවසක් වේවා. ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි දස්කම් දැක්වූ 2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය අතරතුර සිදුණු සුවිශේෂී සිදුවීම් 8ක් ගැනයි අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ. 2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය මේ දිනවල සිම්බාබ්වේ දේශයේදී ක්‍රියාත්මක වෙනවා. එම තරඟාවලිය සඳහා සහභාගී වුණු කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් පළමු වටයේ තරඟවලදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. ඉන් පසුව ආරම්භ වුණු සුපිරි කණ්ඩායම් 6 වටයේදී විශිෂ්ට දස්කම් දක්වමින් නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් පරාජය කළ ශ්‍රී ලංකාව කල් වේලා ඇතිවම 2023 එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඒ විදිහට ක්‍රියාත්මක වුණු තරඟාවලිය යටතේ පැවැත් වූ තරඟවලදී සුවිශේෂී සිදුවීම් කීපයක්ම වාර්තා වීම විශේෂත්වයක්. අන්නේ හින්දම අද විශ්මලෝකයේ ක්‍රිකට් තුලින් අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නේ 2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය අතරතුර සිදුණු සුවිශේෂී සිදුවීම් 8ක් පිළිබඳවයි. එහෙනම් රඳලින් අපි සමගම මේ වටිනා වීඩියෝවේ අවසන් තප්පරය දක්වාම අංක 8 එක්දින ලෝක කුසලානයේ දිනාගත් කණ්ඩායම් දෙකක් එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටේදී හමු වුණු හැටි. එක්දින ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වුණේ 1975 වර්ෂයේදී. එවර එක්දින ලෝක කුසලානයේ දිනාගත්තේ ට්‍රයි ලොයිඩ්ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමයි. ඉන් නොනැවතුණු බටහිර ඉන්දිය කොදෙව්වන් 1979 එක්දින ලෝක කුසලානයත් හිමි කරගත්තා. ඊට අමතරව බටහිර ඉන්දිය කොදෙව්වන් 1983 ලෝක කුසලාන අනුශූරතාවයක් දිනාගත්තා. අන්නේ විදිහට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුල කැපී පෙනෙන දස්කම් දක්වද්දී ශ්‍රී ලංකාවද වසර 48ක එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුල කාගේත් අවධානය දිනාගත් කණ්ඩායමක් බවට පත් වුණා. ඔවුන් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ ඉහළම දක්ෂතාවය වුණේ 1996 විල්ස් ලෝක කුසලානයේ ජයග්‍රහණය කිරීමයි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම 2007 සහ 2011 එක්දින ලෝක කුසලාන තරඟවලදී අනුශූරතාවයේ දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. අන්නේ විදිහට එදා එක්දින ලෝක කුසලාන තරඟවලදී කැපී පෙනෙන දස්කම් දැක්වූ කණ්ඩායම් දෙකක් වුණු ශ්‍රී ලංකාවට සහ බටහිර ඉන්දිය කොදෙව්වන්ට 2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගී වීමට සිදුව තිබීම කනගාටුදායක සිදුවීමක් වුණා. එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලි ඉතිහාසය තුල මෙවැනි සිදුවීමක් වාර්තා වුණේ පළමු වතාවටයි. අන්නේ කණ්ඩායම් දෙක අතුරින් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි දස්කම් දක්වමින් 2023 එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගනිති. කොදෙව් කණ්ඩායමට 2023 ලෝක කුසලානයේ සඳහා වරම් අහිමි වූ බවත් මෙහිදී සඳහන් කළ යුතුයි. අංක 7 හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් වුණු දුලිප් මෙන්ඩිස් අද ඕමාන් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සිදු කරන විශිෂ්ට මෙහෙවර. 1979 වසරේ පැවති මුල්ම එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය හෙවත් ICC කුසලානයේ ශූරතාවයේ දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එම තරඟාවලියේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කැනඩාව හමුවේ ලකුණු 60ක ජයක් වාර්තා කළා. එම තරඟාවලිය තුළ ඉනිම් 4කදී ලකුණු 221ක් ලබාගත් දුලිප් මෙන්ඩිස් නම් ශ්‍රී ලාංකික පිතිකරුවා තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා. අන්නේ විදිහට එදා ශ්‍රී ලංකාවට ICC කුසලානයේ දිනා ගැනීමට විශාල මෙහෙයක් සිදු කළ දුලිප් මෙන්ඩිස් අද ඕමාන් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් පුහුණුකරුවා ලෙසින් කටයුතු කරනවා. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ පසුගිය කාලයේදී විශාල දියුණුවක් ලැබූ ඕමාන ක්‍රිකට් කණ්ඩායම 2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා ක්‍රීඩා කරනවා. එම තරඟාවලියේදී අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කළ ඕමානය තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 6 වටේටද සුදුසුකම් ලබා ගත්තා. එය ඕමාන ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසින් දක්වන්නට පුළුවන්. අංක 6 1979 වසරේ සිට මේ දක්වා පැවති සියලුම එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලි සඳහා සහභාගී වුණු එකම රට. එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ආරම්භ වන්නේ 1979 වසරේදී. එකල එම තරඟාවලිය ICC කුසලානය යන නමින් හැඳින්වුවා. එය එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ලෙස හැඳින්වීම ආරම්භ වුණේ 2009 වසරේ සිටයි. මෙම තරඟාවලිය ආරම්භ වුණු අවස්ථාවේ සිට අද දක්වාම
එනම් අකණ්ඩව තරඟාවලි 12කට සහභාගී වුණු එකම රට ලෙසින් සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට සමත්ව සිටින්නේ නෙදර්ලන්තයයි. අන්නේ විදිහට 1979 වසරේ සිට මේ දක්වා පැවති සියලුම එක් දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලි සඳහා සහභාගී වුණු නෙදර්ලන්තය 2001 වසරේදී එම තරඟාවලියේ ශූරතාවයේ දිනා ගැනීමටත් සමත් වුණා. එවගේම ඔවුන් 1986 1990 සහ 2005 තරඟවලදී අනුශූරතාවයේ දිනාගත් බවත් මෙහිදී සඳහන් කළ යුතුයි. අංක 5 සිකන්දර් රාසාගේ නමින් ලියවුණු තුන් ඉරියව් දස්කම් වාර්තාව 2023 එක් දින ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ මූලික වටේ තරඟයක් සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් අතර පැවැත්තුණා. එම තරඟයේදී මුලින්ම පන්දුර පහර දුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස් කළා. එහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සිකන්දර් රාසා ලකුණු 55කට කඩුලු 4ක් බිඳ දැමුවා. ඉන් පසුව එම ඉලක්කය හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 40යි පන්දු 5ක් තුල කඩුලු 4ක් පමණක් දැවී තිබියදී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා. එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ සිකන්දර් රාසා 6 පහර 8ක් සමගින් පන්දු 54කින් නොදවි ලකුණු 102ක් ලබා ගත්තා. ඒ අනුව එම තරඟයේදී සිකන්දර් රාසාගේ පිත්තෙන් ශතකයක් ලබාගෙන පන්දුවෙන් කඩුලු 4ක් දවා ගත්තා. එය මෙම තරඟාවලි ඉතිහාසය තුළ යම් ක්‍රීඩකයෙක් දැක්වූ හොඳම තුන් ඉරියව් දක්ෂතාවය ලෙසින් වාර්තා අතරට එක් වුණා. එහිදී ඔහු අභිභවා ගියේ මොරිස් ඔඩොම්බෝ 1994 ICC කුසලාන තරඟාවලියේදී බර්මියුඩාවට එරෙහිව පිත්තෙන් නොදවි ලකුණු 158ක් සහ පන්දුවෙන් ලකුණු 49කට කඩුලු 3ක් දවාගෙන පිහිටවා තිබූ වාර්තාවයි. පන්දුවෙන් ලකුණු 49කට කඩුලු 3ක් දවාගෙන පිහිටවා තිබූ වාර්තාව බව සඳහන් කළ යුතුයි. අංක 4 එක් දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලි ඉතිහාසය තුල හමුවන තියුණුම තරඟය. මෙම වීඩියෝව යටතේ අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙවර එක් දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේදී බටහිර ඉන්දිය කොදෙව්වන් සහ නෙදර්ලන්තය අතර පැවති සුවිශේෂී තරඟයයි. එම තරඟයේදී මුලින්ම පන්දුර පහර දුන් කොදෙව් පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු 274ක් ලබා ගත්තා. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිකලස් පූරන් 6 පහර 6ක් සමගින් පන්දු 65කින් නොදවි ලකුණු 104ක් රැස් කළා. ඉන්පසුව ලකුණු 375ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත පිලේ මුල් කඩුලු 4ම ලකුණු 170ක් තුල බිඳ වැටුණා. අන්නේ අවස්ථාවේදී පිටියට එක්හසු වුණු නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වර්ඩ්ස් සහ තේජා නිඩමුනූර් පස්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 90කින් ලකුණු 143ක සමදතාවයක් ගොඩනැගුවා. ඒ විදිහට නෙදර්ලන්තය තරඟයේ පාලනය සියතට ගෙන සිටි අවස්ථාවක ක්‍රියාත්මක වුණු කොදෙව් පන්දු යවන්නන් ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් නෙදර්ලන්ත ලකුණු පූරුව ලකුණු 327කට කඩුලු 7ක් ලෙස පල්ලම් බැස්සා. එම තීරණාත්මක මොහොතේ ලොගන් වෑන් බීක් සහ ආර්වෙන් ඩත් 8වන කඩුල්ල වෙනුවෙන් පන්දු 20කින් ලකුණු 44ක වේගවත් සමදතාවයක් ගොඩනැගුවා. ඒ නිසා නෙදර්ලන්තයට තරඟයේ ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දු 4ට අවශ්‍ය වුණේ ලකුණු 4ක් පමණයි. ඒ මොහොතේ ඉතා දක්ෂ ලෙස පන්දු යැවූ අල්සාරි ජෝෂප් පන්දු 4 ඇතුළත ප්‍රතිවාදීන්ට ලකුණු 3ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවාගත් නිසා තරඟය ලකුණු සමවීමෙන් අවසන් වුණා. ඉන් පසුව ක්‍රියාත්මක වුණු සුපිරි පන්දුවාරයේදී නෙදර්ලන්ත පිතිකරු ලෝන් වෑන් බික් ජෝසන් හෝල්ඩර්ගේ පන්දුවාරයේ හමුවේ ලකුණු 30ක් ලබා ගැනීම අමතක නොවන සිදුවීමක් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සුපිරි පන්දුවාරයේදී නෙදර්ලන්තයට ලකුණු 22ක ජයක් හිමි වුණා. ඒ විදිහට ලකුණු සමවීමෙන් අවසන් වුණු තරඟය එම තරඟාවලි ඉතිහාසය තුල හමු වුණු තියුණුම තරඟය බවට පත් වුණා. අංක 3 සිම්බාබ්වේ කණ්ඩායමේ නම ඉදිරියෙන් සුපිරි වාර්තා 2ක් ලියවුණු තරඟය 2023 එක් දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ යටතේ සිම්බාබ්වේ සහ ඇමරිකාව යන කණ්ඩායම් අතර පැවති තරඟයේදී මුලින්ම පන්දුර පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 408ක් ලබා ගත්තා. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ෂෝන් විලියම්සන් පන්දු 101කින් ලකුණු 174ක් ලබා ගත්තා. මෙම තරඟාවලිය පන්දුවාර 50ක තරඟාවලියක් බවට පත් වුණේ 1994 වසරේදී. එදා සිට මෙම තරඟාවලිය යටතේ පැවති තරඟවලදී යම් කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය බවට පත් වුණේ මෙම තරඟාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් ලකුණු 408යි. එහිදී ඔවුන් අභිභවා ගියේ ඔවුන් විසින්ම 2018 තරඟාවලියේදී නේපාලයට එරෙහිව ලකුණු 380ක් ලබාගෙන තබා තිබූ වාර්තාවයි.
අන්නේ විදිහට සිම්බාබ්වේ පිල ලකුණු 408ක් ලබා ගැනීමෙන් පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකාවට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුවේ ලකුණු 104ක් පමණයි. ඒ අනුව සිම්බාබ්වේ පිලට එම තරඟයෙන් ලකුණු 304ක දැවැන්ත ජයක් හිමි වුණා. එය එක් දින තරඟ ඉතිහාසයේ යම් කණ්ඩායමක් ලබාගත් දෙවැනි විශාලතම ජයග්‍රහණයයි. එවගේම එය තරඟාවලි ඉතිහාසයේ යම් කණ්ඩායමක් ලබාගත් ඉහළම ජයග්‍රහණය ලෙසින් වාර්තා වුණා. එහිදී ඔවුන් අභිභවා ගියේ 2018 තරඟාවලියේදී අයර්ලන්ත කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍ය හමුවේ ලකුණු 226ක ජයක් ලබා ගනිමින් තබා තිබූ වාර්තාවයි. අංක 2 එක් දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියකදී පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව සිය නම ඉදිරියෙන් ලියාගත් ෂෝන් විලියම්ස්. 2014 එක් දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ අනුශූරතාවය දිනාගත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. එදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එවැනි දස්කමක් දැක්වීමට හැකි වුණේ කුරාම් ඛාන් නම් පිතිකරුවා දැක් වූ සුපිරි දස්කම් නිසායි. එම තරඟාවලිය පුරාවට හොඳින් ලකුණු ලබාගෙන සිටි කුරාම් ඛාන් ඉනිම් 8කදී පන්දුවට පහර දෙමින් ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 581ක් ලබා ගත්තා. එය එම අවධියේදී යම් පිතිකරුවෙකු එක් දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියක් තුල ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක් වුණා. අන්නේ විදිහට මීට වසර 9කට පෙර කුරාම් ඛාන් තැබූ වාර්තාව මෙවර තරඟාවලියේදී බිඳ දැමීමට සිම්බාබ්වේ පිතිකරු ෂෝන් විලියම්ස් සමත් වුණා. ඒ මෙම තරඟාවලිය යටතේ ඔහු සහභාගී වුණු මුල් තරඟ 6දී ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 588ක් ලබා ගනිමින්. එහිදී ඔහු එක් එක් කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු මේ ආකාරයෙන්ුයි දැක්වෙන්නේ. නේපාලයට එරෙහිව නොදෙවි ලකුණු 102යි. නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 91යි. බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 23යි. ඇමරිකාවට එරෙහිව ලකුණු 174යි. ඕමානයට එරෙහිව ලකුණු 142යි. ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 56යි. අන්නේ විදිහට ෂෝන් විලියම්ස් තැබූ සුපිරි වාර්තාව සැලකී යුතු තරම් කාලයක් නොමිදී පවතිනු ඇති බවට සැකයක් නැහැ. අංක 1 ශ්‍රී ලංකා සුපිරි පාදක පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමකල ලෝක වාර්තාව. 2023 එක් දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක් වූ පන්දු යවන්නා බවට පත් වුණේ ශ්‍රී ලංකාවේ පාදක පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගයි. එහිදී ඔහු සහභාගී වුණු මුල් තරඟ 3ේදී කඩුලු දබා ගත්තේ මෙන්න මේ ආකාරයට. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 24කට කඩුලු 6යි. ඕමානයට එරෙහිව ලකුණු 13කට කඩුලු 5යි. අයර්ලන්තයට එරෙහිව ලකුණු 79කට කඩුලු 5යි. එය අතුරින් වනිදු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව සිදු කළ පන්දු යැවීම ඔහුගේ එක් දින තරඟ දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. ඒ අනුව වනිදු හසරංග තමන් පිටපිටම සහභාගී වුණු එක් දින තරඟ 3කදී කඩුලු 5ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඔහුට පෙර ලෝක එක් දින ක්‍රිකට් ඉතිහාසය තුළ එම දස්කම දක්වා තිබුණේ වකා යුනිස් නම් පකිස්තානු වේග පන්දු යවන්නා පමණයි. ඔහු 1990 වසරේ පිටපිටම ක්‍රීඩා කළ එක් දින තරඟ 3කදී එම දස්කම දක්වා තිබුණා. නවසීලන්තයට එරෙහිව ලකුණු 11කට කඩුලු 5යි. නවසීලන්තයට එරෙහිව ලකුණු 16කට කඩුලු 5යි. බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 52කට කඩුලු 5යි. මේ ආකාරයෙන්ුයි වකා යුනිස් සිය දස්කම් දක්වා තිබුණේ. ඒ අනුව වනිදු හසරංග මීට වසර 33කට පෙර වකා යුනිස් තබා තිබූ සුපිරි ලෝක වාර්තාව සමකිරීම සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය දිනාගත් සිදුවීමක් බවට පත්වුණු බව අවසන් වශයෙන් සිහිපත් කළ යුතුයි.